Iබෝවන් ඔබට සුබ දවසක් වේවා. දෙදහස් විසි දෙක දෙසම්බර් මස දහා අටවැනිදා සිට දෙසම්බර් මස විසි හතරවැනිදා දක්වා සතියේ ලක්න පලාපළ. ඔබගේ ලක්නයට කොහමද. දෙනපතා ලක්නු පලාපළ දැන ගැනීම සඳහා ගේ පචනල සොබස්ක්‍රයිප් කරල බෙලයිකනය ක්‍රියාත්මක කරන්න. මෙසතිය තුළ සිදුවනා විවිධ ග්‍රහමාරු සමකින් ඔබගේ හඳහනට අනුම ඔබට කොමති කියලා බලන තමයි මිස්සූ තනම් එන්නේ. ඉතින් මේශරශයේ සිට මීන රශ්්‍යදක් පා උපා නොබට මේ සතිය කුමනාකාරේ බලපෑම ඇතිකරනවද. ලක්්න පලපල අහලා එවයියේ තියෙන දේවල් හොඳින් තේරුම් මරකෙන එයන්ුව කටයුතු කිරීමට, ඉද සලස්වාදීම තමයි අපගේ එක මරමුණ වන්නේ. ඉතින් අපි ලග්න පලාාපල ඇින් එකා වෙමසා බලමු. මේේශෂ ලක්නය! මේේෂලක්තින් උපන් ඔබට මේ කලෙත් තුලදී මිලමුගල්ලබ ලැබෙනවා. මොල්දින ගේපය එතරම් ශුභ නෝන පැවින් කල්පනාවෙන් කටයුතු කර ගතු යුතුයි. සතුර නැතිවේ හැකි භාරයාව සමගෝ පවුලෙ සිටි නානිිත්. ස්ත්‍රීන් සමඟ ආරවුල් මත්තුවීමට හැකි. ශරීර සනි පෙයා දුර්බලවීමට හැකිබැවින් මනාසිහෙන් කටයුතු කර ගැනීම අශුභඵල අඩුකිරීමට හේතු වෙනවා. පාදහා කොඳ ප්‍රදේශයේ ආභාග මතු වෙනවා. සති අවසාන කාලය ශුභ වෙනවා. ිල මුදල් ලාබ ලබෙනවා. බලපොරොත්වෙන් සිටි වැඩ කටයුතු කරගැනීමට. වැඩිහිටියකුගෙන් හෝ පරන හිතමිත්‍රයකුගෙන් උදව ලබෙනවා. ගොවිතන් කරනයට හොඳ අස්වැන්නක් හොඳආදායමක් ලැබෙනවා. සතුරු කරතලවරින් නිදහස් වෙනවා. සතුරුන් පාරච්චයට පත්තනවා. ්‍රැනක්ෂා බලාපරත්වෙන් සිටිනයිට ඒ ලැබෙන්න්නට හැකි. දරු ශිෂලාබද දුූ දරුවන්ගේ විවාහය හෝ ඔවුන්ට දරුලාබ ලැබිමටද හැකි. උපදේදේ චන්ද්‍රයයි කොළොස්වන්නේ සිටිනම් එම ඔය මේ කාලය ඉතාමත් කල්පනාවෙන් හා ඉවසීමෙන් කටයුතු කරන්නට ඕනන්. ඔබගේ ශ්‍රභ දිනයවන්නේ ය ගහරුවාද. ශ්‍රභ වන්නේය වන්නේ රතු පැහය ජොයාංකයවන්නේයංක හත. ෘෂබලක්නය, ්‍රෂබ ලක්නය නඋපන් ඔබට මේ කාලය තුළදී සැපු පාසුව ඇතිවෙනවා. සබ පලසහිත සතියක් වනවා උසස් සයිගෙන් උද උපකාර ලැබෙනවා. බ්‍රජයම්සස්නිල ධරින්ගෙන්ද සැකිල්ලි උදඋපකාර ලැබෙනවා. දරුශිෂයන්ගේ තිවුණුව ඇතිවනයුරින් වැඩ කටයුතු සිදුවෙනවා. උ සත්‍යාපන කටයුතුවල නිර්තවනායට අලුත්තේ ගැනීම්බල නිත්තවීමට අවස්ථාව සැලසෙනවා. ගුප්ත විද්‍යා චෝති්ශවිද්‍යා අදිය හැදරීමට මේ හොඳ කාලයක් වනවා. හෙතවත් මිට්‍රයින් කෙහිපදනකුම හමුවීමටයෑමට සිදුවන්වා. ශරිර සැපපාසුව ඇතිවෙනවා. යම්යම් බඩුුවර්ග හෝ මිලමුදල් පිළිබඳ ලාද ලැබෙනවා. බ්‍යාපරි කටයුතුවරට බාධක ඇතිවෙනවා. රාහුගේ දසාාවක් හෝ කේතුගේ දසාවක් ගතකරයි නම් කරදර සයිත වෙනවා. පෞල්ජීවිතයේ විවිධ කරද සිත්තෑවුල් මතුකරනවා. ඔපදේදී සඳු දහවැන්නේ සිටිනම් ජන්න රෂ්ටික අපල ඒදින බැවින් ඔබානීවාර්රයෙන්ම ප්‍රවේශම්බන්න ඕන. ල අයයි සමඟ සිත් අමනාපවීෙන් මතුවෙනවා. සිතට සැනසීමක් ඇති නොවනවා. රගාතික කාලයක් කනවා, මේකාලේ තුළ පින්දහම් කටයුතුවල යේදිය යුතුයි. ඔබගේ ශුභදිනය වන්නේ සෙකුරාද. ශුභවන්නේ වන්නේ සුදුපාට ජෝයාංකයවන් මේ අංක නමය. මිතුන ලක්නය! මෙිතුන ලක්නේ නුපන් ඔුබට මේ කාලේ තුළදී ්‍යපාරවලින් ලාභ ලැබෙනවා. ඔබගේ කොළොස්සන්නනාධිපතිවන කුජ දලොස්සන්නේ කොච්චරව ගමන් කරමින්, පවතින මෙමකාලය ඔබට බෝ අනවශ්‍ය වීදම් අතු කරන්නවා. ඉතාමත් සී බුද්ධියෙන් වැඩ කටයුතු කරගතයුතුගෙනවා. සති අවසාධ කාලය ශ්‍රුභ පල සහිත වෙනවා. ශරීද සනිපය ඇති වෙනවා. නයිගනු දෙලුවනින් ලාබ ැබෙනවා. කෙටිගමන්වෙම නෑමට සිත්ත ඇති වෙනවා. මෞකෙන් හෝ භාරයාවගෙන් උද උපකාර ලැබෙනවා. සිතෙ සතුට ඇති වෙනවා. රැකරක්ෂා කටයුතු වලට බාධක මතු වෙනවා. නමුත් ඔබටම කටයුතු සාත්ථකව කරගෙනයාමට හැකි වෙනවා. තමගේ හොඳ නම සමජයේ කිහිපදනිකු අතර ප්‍රචාරය වෙනවා. නමුත් මෙම කාලේ ඔබ අෂ්ටමේ රෂ්ඨකයක්ද ගෙවමින් පවතින නිසා ඉවසීමෙන් කටයුතු කර ගැනීම ශ්‍රුභ වෙනවා. අධකලෙස අනවශ්‍ය වේද මැතිවනබැවින් ඇ පාලනය කරගන්න ටෝන ්‍යපාර කටයුතුවලින් ලාබ ලැබෙනවා. රැකිරක්ෂාවල පවතින කරදර අඩුම යන සතියක් ද වනවා. ඔබගේ ශ්‍රුභදිනේ වන්නේ සිකුරාදා. ශ්‍රුභ වන්නේ වන්නේ කොලපාට ජයාංකයවන්නේ අංක තුන. කටක ලක්නය! කටක ලක්නේ නුපන් ඔබට මේ කාලේ තුළද මංගලයෝග උදා වෙනවා. සතිී මුල්දින කිහිපය තරමක් ඔබ නුසන් සුන්බනවත්ති. නියම වෙලාවට නියම ක්‍රමයට කැමබීම ලබාගෙනනීමට නොහැකිවීම නිසා අස්සනීපය මතුවීමට හැකි සිත්තැවුල් ඇති කරනවා. උපතිදිී සඳුහත්තැන්නේ හෝ අට වැන්නේ තැන්පත්ති ඇතිනම් එමයිල් තාම ප්‍රවේශම් මෙන්නට ඕන භහරයාාවට හෝ ස්වාමයාට අපල කාලයක් වනවා. තමෝගේ විවාහය සම්බන්ධයෙන් වැඩිකාලයක් කල්පනා කරකර සිටීමට සිදුවෙනවා. සුබ මහා දසාාවක් ගතකරමින් පවத்தினම් මෙමකාේ මිට්‍රයන්ගේ ஆஸ்ශ්‍රිය නිසා අනවෂ කරදිරවලින් මිදීමට හැකි වෙනවා. දත්කම් බැඳගෙන ආශ්්‍රය කිරීමට ඉඩ ලබෙනවා. තම කරණ කටයුතුවලින් තමගේ කතාවි බලந்து முදල්லாබ ලබෙනවා.ඉ கடම් தேපල්வில்හා வி්‍යපර කටයුතුவලින් හොඳ ලාබ ලැබෙනවා. සුදුස වයිසනම් අங்களைே யோක උදාவෙනවා. ඒත් විවාය අවසන්කරගැනීමට බාධකනම්මතුේ හැකි. දරු ශිෂ්‍යලාබද ලබෙනවා අලුද්දේවල්ලි ගැනීමට හා දැනුට කරගෙන යන අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමටද හැකිවනවා. ඔබගේ ශුභදිනය වන්නේ බ්‍රහස්පතින්ද. ශ්‍රුභවරණය වන්නේ සුදුපාට ජයංකය වන්නේ අංක හත.සිංහ ලක්නය සින්ටලක්නය නපා ඔබට මේ කාලේ තුළදී දියුණුව සැලසෙන කාලයක් වනවා. ඉදින් මෙම කාලය? සාමන්නේෙන් ඔබට වසනාවන්ත කාලයක් පෙනවා. දියුණුවීමට අවශ්‍යවදෞපකාර ලැබෙනවා. අනුන්ගෙන් ලාබ ප්‍රයෝච්චන ලැබෙනවා? යම්යම් අලංකාරතේද ලබෙනවා? ශරිලාාලංකාරයට අවශ්‍යදේමිලදී ගැනීමට සිද වෙනවා. තරුණු තරණයන්ට තෑගි ලබෙනවා. සතුරු කරදර මුදල් කරදර පැවතුනද එවයි නිදහස්වීමට ලැබෙනවා. පාදාශ්්‍රිත පැවති වේදනමක් සුවත්තට හැරෙනවා. විවාහජීවිතයේ පැවති සුළුසුලු කරදර ඉවත්වෙලා යනවා. තමාසාහ තමාගේ පවුලේ අයගේ දියුණුවට කරුණු සැලසෙනවා. ගොරුක්‍රායාගේ දසාාවක් ගෙවමින් පවතිනම් හෝ දෙනට සියාවස යන නැකත්වලින්ට ඉපදිී ඇතිනම් එමට සි. තැවුල් මතුවෙනවා. පදිංචය පිළිබඳ ගැටළු මතුවෙනවා. නර්ක මිනිස්සුන්ගේ ආශ්වයට හා නර්ක සිරිත් විනිත් වලටද සම්බන්ධවීමට සිදු වෙනවා.සිහෙන් කටයුතු කළයුතු වෙනවා. උදරාපාද කොඳ ආශ්්‍රිත වේදනා මතුවෙනවා. බවට හෝ වැඩේටි අන්ටද කරදර මතුවෙහැකි අතර කල්පනාමෙන් කටයුතු කරන්න. ඔබගේ ශුභදිනය වන්නේ බදාද. ශුභවරණය වන්නේ තැමිරිිපාට ජොයාංකය වන්නේ අංක පහා. ක්‍යා ලක්නය. ලත්නි ුපන් ඔබට ග්‍රහජීවිතය යහපත් වෙනවා. ඔබට මෙම සතිය යහපත් ප්‍රතිඵල ලබා දෙනවා. ග්‍රෘජීවිතයතින් යහපත් වෙනවා. ධනවත්වීමට මිලමුදල් රැස්කිරීමට වෙනදර වඩා උත්සාහ කරනවා. ගෙදරට වටිා බඩු මිලට ගැනීමට හැකිවනා අතර පවල කටයුතු සඳහා වෙනදට වඩා වීද කිරීමට සිද වෙනවා. මුදල් තිබෙන තැම්බලටයෑමට ලැබෙනවා. අධ්‍යාපන කටයුතු සාථක වනා අතරත් මතක ශක්තිය වැඩිවෙනවා ගොවිතන් ලින් ලාබ ප්‍රයෝචන ලබ. බලපුරතුන් සිටි වාහරයක් හෝ තේපලක් මිලදී කැනීමට හැකි වෙනවා. ශරීන සෞඛ්‍ය යහපත් වෙනවා. දැනට සියාවසයන නැකත්තලි නිපද ඇති නම් කරතර මතු වෙනවා. උදරේ සම්බන්දධයෙන් හෝ රාස් ප්‍රදේශවල සුළුවසනීපර් මතුවීමට හැකියි. දරුවන් හා විවාහය සම්බන්ධයෙන් මෙහෙසීමට සිදුගන සතියක් වනවා. පවුනයයි හා සල්වෙසි අනතර නිතර අඩධබර ඇතිවීමට හැකිබැවින් කල්පනාවෙන් කටයුතු කරන්නට ඕන. ඔබගේ ශුභදිනය වන්නේ පදාදා. ශුභමන්නේ වන්නේ කොළපාට ජොයාංකයවන්නේ අංක පහා. තුලා ලත්නය. ොලක්නිனுපනඔබට ලබීමට තිබෙන හිග මුදලක් මේ කාලේ තුළදී ලැබෙනවා. ලත්ම අතිපති බුද්ධ රවිසිකුරු සමග හතරවෙන්නේ ගොච්ජර කරමින් අරමවන මෙම සතිය ඔබට එහපතවදා කරනවා. නිතරම සුළුකමන් ඇතිවෙනවා, පවලயாයිගේ ஆශ්්‍රී ඇතිවනා අතර අසල්වැසියන්ගේ කටයුතුවලට ඇදී යනවා. ලියக்கே விலி වැடைඉතා සාார்த்தකව කරගැනීමට හැකි වෙනවා. தமம்பதே பெண்මීමට සිத்தனுු ඇත. சහதரையான் லங்கிට ෑමට සිදු වෙනවා. சுදුසු වසனா විවාහකයන් ස්තේர වෙනවා. கම්සපලාබது සතුරගෙන් ජயது தரගவனிින් ජாய்து ලැබෙනවා. ஆශ්ரයට හොඳ සාහකාරක් ලබීමරது பවலலேති உුණුවටது මෙමකාලல் හේතු වෙනවා. රගාතිக்கකාලයක් වෙනවා. මෙමකාலேනතිෙන් පිහිට?නීතිෙන් පෙහිට? ලැබීමේති හොඳ කල්පනාවෙන් කටයුතු කරන්නට ඕන. වෙලහෙනද ්‍යාපාරවලින්ද දේපලයිඩ කම්මාර්ගෙන්ද මෙලමුදල් වෙනදට වඩා ලැබෙනවා. තමාති ලැපීමට තිබෙන හිඟමුදල් ලැබෙන කාලයක් වනවා. උපදේදී සදුක්‍රායා? හතර හෝ පහවැන්නේ තැන්පත් නම් නිතරම සිත්‍රේදවීම ඇතිවෙනවා. මෙම හිට නම් සිතේ සතුට අඩුවෙනවා. ලාභබලාපොරොත්තුවයෙන් කරන වැඩ කටයුතුවලින් පාඩු සිදු වෙනවා. ඔබගේ ශුභදිනය වන්නේ සිකුරාදා. ශුභවන්නේ වන්නේ නිල්පාට ජයංකය වන්නේ අංක හය. බෘෂිකලක්නය! බෘෂි කලත්නී නුපන් ඔබට බලාපොරොත්තුනෝූ හදී සිලාභයක් මේකාලෙ තුළදී ලැබෙනවා. අනුන්ගෙන් උපකාර ලැබෙනවා. නමුත් මුදල් හානයට හේතු තිබෙනබැවින් පරිසම්මිය යුතුයි. විවාවි්ුවෝ එකුටනම් මෙම විවාහ සහකාරයාගෙන් ලාබ ලැබෙන්නට පුළුවන්. முදල් හානියක් පිළිබද பයක් ඇතිවෙනවා. சොරුන් කැද පරිසම් එන්න ඕන ගැදනටගෙනෙන බඩුනිසාාකාරාව කළමනා කරණයනො කරන බවින් නාස්තිවීයා හැකි. ආගමික කටයුතු වලින්ந்து இගනම් வලින්ந்து அதிக ගමන්බමන් வලින් කරදරමතුවී හැකි. නමුක් මෙමකාලයේ බලාපුොරත්තුනෝ හදිස්සලාභයක්ද ලැබෙනවා. ගොප්ත විද්‍යාවලින් අනවශකරතර මතවීමටද හැකිබැවින් එමකටයුතු කිරිීමෙදිී බඩස්සර කිලිමත් වෙන්නට ඕන. උපදේදී සඳුග්‍රහයා තුන්වැන්න හෝ හතරවැන්නේ සිතිිනම් එමයට සිත්් අමනාපවීම්, උරහිස හෝපපු සම්බන්ධ අසනීප් සෑදී හැකි. ගෙදරතුර කරදර සහිත වෙනවා. පවුල එක් කෙනෙකුට අස්සනීපයක් හෝ වැලඳෙනවා. ින්දට බාධ මතුවෙනවා. වැඩි ටීකුගෙන් හදිසේ මුදල්ලාබයක් ලැබීමට තිබුනද ඒය වැලකී යනවා. ඔබගේ ශ්‍රුභදිනයවන්නේ බ්‍රහස්පතින්ද. ශුභපර්‍යවන්නේ කහපාට චොයංකයවන්නේ අංක පහා. දනු ලක්නය! දන්ලක්නේ නුපා නොබට මේ කාලේ තුළදී සිත්්‍රේතනා පහව යනවා. ලක්නාාධිපති ගුරු හතරවැන්නේද රවිබුද සිකුරු ලක්නේමද ගමන් ගම්නිමින් අරம்ப වන මෙම සතිය ඔබට ශ්‍රුභපල ළඟා කර දෙෙනවා. සාමා්‍යෙන් වස්සනාවන්ත ප්‍රතිදායක සතියක් වනවා. දෙවුණුවත් ලාබ පයෝචනත් ලැබෙනවා. ආලපැඳීම් සපල වෙනවා. ප්‍රේතිමත් සම්මදතා පවත්තාන්නට ඉඩ ලැබෙනවා. අධ්‍යාපනකටයුතු සාතථකව කරගත හැකි අතර පසුගේ කාලේ පැවති සිත්වේතනා පහව යනවා. අසනීපවලින් සුව වෙනවා. සතිය පුරාම යහපත් සෞඛ්‍ය තත්ත්යක් පවත්තා ගැනීමට හැකි වෙනවා. මෞපියන්ට දතරුවන්ට යහපත් සතියක් වනවා. ඔබට මෙමකාලේ ජන්ම රෂ්්‍රකයක් හෝ දුර්මලබූ අශුභ ්‍රහයකුගේ දසාවක් පවති නම් ශ්‍රභ පලාඩුවී නිතර නිතර අනවශ්‍ය කරදර මතුවීමට හැකි. රාහු පස්සන්නේ ගමන් කිරීමත් නිසා විවාහ ජීවිතේ හෝ ප්‍රේම සබඳතා පිළිබඳ කරදර මතුවී හැකි. ්‍යාපාරවලින්ට පාඩු සිදුුව හැකිබැවින් කල්පනාවෙන් කටයුතු කරන්න. ඔබගේ ශුභදිනය වන්නේ වරාස්පතින්ද ශුභබරණයවන්නේ කහපාට ජයංක්‍යවන්නේ අංක නමය. මකරලක්නේ නුපන් ඔබට මේ කාලේ තුළදී වැැකිරක්ෂා ්‍යාපාර දියුණු වෙනවා. මිශ්‍ර පල සහිත සතියක් වනවා අන්නැන් සමඟ ගණදනුත් කිරීමේති එතා මත් කල්පනකාරය වියයිුතුවයි. යුද්තුකමක් හෝ බලාපොරොත්තුවක් හ පොරොන්ඩුවක් කතපසු විමනිසා නෑකෝ හිතවෙතෙක් කමනපවන්නට එඩ තිබෙනවා. සමාරවිට පාප මිත්‍රකු හෝ මෝඩයන්ගේ හෝ කපටියකුගේ උපදිස්වනුව කරන වැඩකින් පාඩුවක් සිදවි සිට්ටවලෙන්් ටීමට සිද වෙනවා. කල්පනාවෙන් කටයුතු කරන්නට ඕන. සති අවසාන කාලයේ සුභවනනා අතර කරනකගේ රැගෙක් ්‍යාරති. නටත්කර ගත හැකි වෙනවා. විවාහජීවිතය සාර්ථක වෙනවා. විවාහයට අවශ්‍ය කටයුතු සිදු වෙනවා. වැඩිහිටියන්ට යහපත් සතියක් වෙනවා. ශරීර් සනීපය ශරීර් සනීපය, යහපත්වනත්තර අසනීපවලින් සුවේ ලැබෙනවා. සම සම්බන්ධව පවදින අසනීපයක්. ී නවෙලා යනවා එමයිල් අවශ්‍ය පින්ඩාම් කටයුතු කරගන්නට ඕන නැතිනම් අසනීප සිත්්පීඩා මුදල් කරදර මතුවේ හැකි. මනසික නිදහසාඩුවීම නිසා හිස සම්බන්ධ අස්සනීප සෑදිය හැකි. ඔබගේ ශුභදිනය වන්නේ සික්කුරාද. ශුභ වන්නේ වන්නේ නිල්පාටර් ජයංක්‍යවන් න්නේ අංක නමය. කොම්බලක්නය! කුම්ඹලක්නේ නුපා ඔොබැට මේ කාලේ තුළදී ව්‍යපාරාතිය සාර්ථක වෙනවා. උස සධ්‍යාපන කටයුතු සාර්ථක වනවා. ප්‍රීතිමක් දුර බැහර ගමත් බඳනා ගම නෑමට සිදුවන් සතියක් වනාතර ඔබට පූජකවරුන්ගද උස සිදවතුන් හිතවතියන්ගෙන් උදඋපකාර ලැබෙනවා. කරගනින ්‍යාපාර අදියද සාර්ථක වෙනවා. ශරීර සනීපය යයාපාත්වෙනවා. නීතිම ගැටළු පවතිනම් එම කරදනවලින් තරමක් දුරට සහනයක් ලැබෙන සතියක් වනවා. දැරුවන්ට එහපත් කාලයක් වනවා. ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වනවා. වෙනදර වඩා සිද්ධට සනසිරිදායයික සතියක් වනවා. මෙම කාලයේ රාෂ්ට්‍රකාාපල කාලයක්ද බැවින් ඒ අප ලඩු කර ගැනීමට අවශ්‍ය කටයුතු කරගතයුතුයි නැතිනක් නිතර නිතර කරදර පැමිෙනවා. මුදල් ගෙටලු ඇස්ුල ආබාද මෙන්ම සතුරන් නිසා කරදරද පැමිණිය හැකි. අනවශ්‍ය වීතාම් හා රැවටීම්මලට හසුවන කාලයක් පැවින් ප්‍රවේශම් වෙන්නට ඕන. ස්ථාන මරුවීමක් නිසා කෙටි කාලයක්. ගටවෙන්න් සිටීමට සිතු වෙනවා. ඔබගේ ශුභදිනය වන්නේ බදාදා. ශුභවන්නේ වන්නේ කහපාට ජොයාංකයවන්නේ අංක හත. මීන ලක්නය! මීනලක්නේ නුපන් ඔබට මේකාලය තුළදී බලපුරුතුූ කිහිපයක්ම හිටුවෙනවා. නරකමිට්‍රයන්ගේ ආශ්‍රය ලබීමට හැකි සතයක් වනවා නරකනාමද ලබන්නට හැකි. සිත්ත කිලිටිවෙේ පවල අයි සමඟහෝ හිතමිට්‍රයන් සමග කතාබස් කිරීමේදී ප්‍රවේශම්වෙන්නට ඕන. නැතනම් නොතේරුම් කමනිසා කැටුළු කීපයක් මඳවීමට හැකි. අධ්‍යාපන කටයුතු වලටද ප්‍රම සම්බඳතා වලටද විටින් විට බාධක මතුවෙනවා. කල්පනාවෙන් කටයුතු කරගතෝොත් සතය මැදතාකන්? අසු ඔබට සුබ වෙනවා, බලාපොරොත්තුව කීපයක්ම සිතේ ඇතිියයට ඉට්ු කරගෙනීමට හැකිවනවා. දේපන මාර්ගයන් ආදායම් ලැබෙනවා. නම හොද වෙනවා, රැගිලක්ෂා කටයුතුවල කරදර අඩුවී යන්නු පැවින් වනඳල වඩා සෑල්ලුවෙන් සිතට දැනවා. ජන්මේරෂ්ඨක හෝ අසුබ දසාවා ගතකර නාට් නම් ශුබපල අඩු වියෙනවා, පෙන්්හම් කටයුතුවල නිරතවිය යුතුයි, රාහුගේ බලපෑමිනිසා මුදල් කරදර නිතර ඇති කරනවා. ඔබගේ शभතිवाන්නේ ගरवाද सुभව्यवाන්නේ कहाපට जाයන්केवाන්නේ අංक ප